ආයුබෝවන් අදත් ෆනින් ගෙත් යූටියුබ් නාලිකාවට ඔගොලු හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ kahoot.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේකෙන් පුළුවන් අපිට ඔන්ලයින් ආකාරයට විභාගයක් සකස් කරන්න. ඉතින් සරලව කිව්වොත් මේක ගේම් එකක්. මේ ගේම් එකෙන් දිනන අයව ඒ වගේම මේ ගේම් එක කොහොමද හදන්නේ සහ මේ ගේම් එක කොහොමද ෂෙයා කරන්න යාළුවෝ අතර නැත්නම් දරුවෝ අතර මේ ගේම් එක කොහොමද ෂෙයා කරන්න කියලා අද මේ වීඩියෝ එකෙන් සරලව කියන දෙනවා. ඉතින් මං හිතනවා මේ ඔන්ලයින් මේ කොරෝනා සිටුේෂන් එකත් එක්ක අපි හැමෝම ඔන්ලයින් විදිහට ඉගෙන ගන්නවා වැඩ කරනවා. ඉතින් මේ දෙයත් එක්ක මම කලින් කතා කරපු word world වෙබ්සයිට් එක වගේම මේ kahoot එක ඊට වැඩිය සාමාන්‍ය පොඩි ළමයින්ට ඉගෙන ගන්න හුඟක් හොඳ දෙයක් තමයි kahoot කියන්නේ. මොකද මේක හුඟක් ළමයට ලේසි ඉගෙන ගන්න වැඩිය ඉංග්‍රීසි දේවල් නැහැ. ඉතින් අපිට හුඟක් සරලව මේක වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේක හදන එකත් බොහොම සරල දෙයක්. ඉතින් අපි කොහොමද කරන්න කියලා බලමු. ओपन कर अकाडमी ඉතින් ඊට පස්සේ contact sales explore content සහ play sign up වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ kahoot.com කියන එක ඇවිල්ලා දැන් මම මෙතන sign up කියන බටන් එකට click කරනවා මේකට account එකක් හදා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් ටිකක් කරලා load වෙලා තිබිලා open වෙයි. ඉතින් මෙතනින් අහන්නේ අපේ profession එක මොකක්ද කියලා. ඉතින් choose your account type කියන එක. ඉතින් මම මෙතන student කියන එක දානවා. ඊට පස්සේ මගේ birthday එක select කරන්න කියලා දිනවා. ඉතින් මම මෙතෙන්ට මේ 10th ඉතින් ඊට පස්සේ මගේ අවුරුදු දා ගන්නවා. ඉතින් ඊට පස්සේ මම continue කරනවා. ඊළඟට මගේ ඇත්ත නම දෙන්න එපා කියලා මෙතෙන්ට nickname එකක් දාන්න කියනවා. ඉතින් username එකක්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන මේ magic නිකන් අර කෝට්ටක් වගේ තියෙන එක අන්න ඒගොල්ලෝ click කරනවා. ඉතින් අපි මේ magic wand එකට click කරාට පස්සේ මේ වගේ අපිට වෙන බොරු නමක් එනවා අපිට. ඉතින් ඊට පස්සේ මම continue කර ගන්න ඕනේ. ඉතින් ඊටම සරලයි මේකට sign up වෙන එක. ඊළඟට මේ විදිහට අපේ email එක සහ password එකක් දෙන්න කියනවා. ඉතින් මම මගේ continue with google දීලා මගේ email එකක් සහ password එකක් දෙනවා. ඉතින් ඔයාලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඕන්න මේකෙන් ඉන්න පුළුවන්. ඉතින් මම continue with google දෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මගේ මම මේකට log වෙනවා. ඉතින් login kahoot කියලා ඊට පස්සේ google chrome කියලා මේ වගේ වැටිලා ඊළඟට ආයේ ඔයා වෙන window එකකින් open වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් ඊට පස්සේ ආපහුන් වෙන්නේ මෙන්න මේ වගේ kahoot discover වල. ඉතින් මේකේ තමයි මේකෙන් අපිට පුළුවන් මේ kahoot ලගේ games තියෙනවනම් ඒව බලන්න, ඒ කියන්නේ ඒ games play කරන්න, ඊට පස්සේ ඊට අමතරව දේවල් ඉගෙන ගන්න student කෙනෙක් විදිහට මට අපිට හුඟක් වැදගත් දේවල්. ඉතින් මෙතන maths ඊට පස්සේ මේ වගේ categories වල තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන library කියලා තියෙනවා, report කියලා තියෙනවා. ඒ කියන්නේ අපි හදපු ඒවා තමයි මේ library එකේ save වෙන්නේ. ඊට reports වල අපිට බලන්න පුළුවන් අපි හදපු games කී දෙනෙක් play කරලා දිනවද, ඒ වගේ ගොල්ලොන්ගේ ලකුණු කොහොමද, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම game එකක් හදන්න නම් අපි යන්න ඕනේ. දැන් මේ ටික ඔයාලට තේරෙන්නේ නැති ලොකු දේවල් නෑ, මේ ටික ඉතාම සරලයි. ඉතින් ඔයාලට මේකක් හරි play කරන්න ඕන නම් මේ වගේ එකක් උඩ click කරන්න. ඊට පස්සේ මේ game එක open වෙලා ඔයාලට play කරන්න පුළුවන්. ඉතින් අපි game play කරන විදිහ බලමු. ඊට කලින් අපි මේක හදන විදිහ කොහොමද කියලා බලමු. ඉතින් ඒකට මම මේ create කියන උඩ click කරනවා. ඊට පස්සේ kahoot creator කියලා එකකින් ඔයා open වෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙතන start typing your question කියන එක දාලා ඔයාලට පුළුවන් මොකක් හරි එකක් ගන්න. ඉතින් මම මෙතනට උදාහරණයක් විදිහට මොකක් හරි නිකන් සාමාන්‍ය question එකක් ගන්න. What is your name කියලා වගේ එකක්. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට නමක් මෙතනට ගන්න. ඉතින් කාගේ හරි රූපයක්, ඒ කියන්නේ මෙන්න මෙතන උඩ click කරලා මෙන්න මේ මෙතන තියෙන ලකුණු උඩ click කරලා මෙතනට photo එකක් දාන්න පුළුවන් ඔයාගේ ප්‍රශ්නෙට.
ඉතින් මම ඒකට ක්ලික් කරනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆොටෝ එකක් මම ඉස්සෙල්ලා සිලෙක්ට් කරපු එක මෙන්න මේ වගේ මේකට ක්ලික් කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ෆොටෝස් දෙනවා ඉතින් අපිට ඒ ෆොටෝ එකකින් මොකක් හරි ෆොටෝ එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ අප්ලෝඩ් ඉමේජ් කියන එකකින් අපේ ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්නත් පුළුවන් ඉතින් මම මෙන්න මේ මලුන් එක සිලෙක්ට් කරගන්නම්කෝ ඉතින් ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් මේක ක්‍රොප් කරගන්න ඒ වගේ මේකේ දේවල් අපිට රිමූව් කරගන්න මේ වගේ දේවල් බලන්න පුළුවන් ඉතින් මම මෙතන දාන්න නම් කීපයක් ඉතින් මේ විදිහට ඉසඳු එතුමින් ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මොකක් හරි දේවල් ටිකක් ටයිප් කරගන්න ඉතින් මම දෙන්න 1 කියලා දාන්න මෙතන 2 කියලා දාන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න මේ නිකන් තියනවනේ මෙන්න මේ වගේ රවුමක් නිකන් උඩ පයින් අන්න ඒකට ක්ලික් කරන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේක තමයි ඒ කියන්නේ හරි උත්තරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරි උත්තරේ තෝරගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ question එක delete කරන්න, duplicate කරන්න වගේ දේවල්. ඉතින් අමනේ මේ පැත්තත් හුඟක් වැදගත්. මෙතන quest type එක. ඉතින් ඔයාලට පුළුවන් මේක true or false දෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන quest එකක් විදියට හදන්න. ඉතින් ඊට පස්සේ මෙතන time limit එක ප්‍රශ්නෙට තියෙන. ඊළඟට points ගන්න. ඒ කියන්නේ ලකුණු ගන්න. ඊට පස්සේ select single ද match select ද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තර කීපයක් තියෙනවද නැත්නම් එක උත්තරයක්ද කියන එක. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට තියලා ඊට පස්සේ මම ආයේ මේකට තව ප්‍රශ්නයක් add කරන්නම්. ඕවා මෙතන add question කියන එකට click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ add slide ද ඊට පස්සේ question ද කියලා අහනවා. ඉතින් ඔයාලා පුළුවන් මෙතන add question කියන එකට quest එකක් වගේම true or false එකක් දෙන්න. ඉතින් මම මෙතන true or false එකක් දෙනවා. එතකොට හරි වැරදි දාන එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනට දාන්න මොකක් හරි ප්‍රශ්නයක් ඉතින් ඊට පස්සේ මම මේ වගේ එකක් දානවා. Is this 2 කියන එක උඩ ක්ලික් කරනවා. ඉතින් මම මෙතන 2 is this මේ විදිහට තියලා ඉතින් ඊට පස්සේ මම මෙන්න මේක දෙකක් දානවා. දෙකක් දාලා ඊළඟට මම මෙතනට අපිට පුළුවන් දෙකක රූපයක් දාන්න. ඉතින් මම මේ විදිහට දැන් මෙතන රූපයක් නැති හින්දා දාන්න පුළුවන්. ඉතින් මම මෙතන දෙකක් දැම්මොත් මේක true කරන්න තමයි දීන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මේක ඩන් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ඇඩ් ස්ලයිඩ් එකකට ගිහිල්ලා ක්ලාසික් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇඩ් ක්වෙස්චන් එකකට ගිහිල්ලා ඒ වගේ දෙයක් දාන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි මෙන්න මේ ප්‍රශ්න අපි දැන් හදපු එකකට මොකක් හරි ටයිටල් එකක් දෙන්න එක. ඉතින් මේ ගේම් එකට ඔයාලට ටයිටල් එකක් දෙන්න පුළුවන්. මෙතන මේ සෙටින්ග්ස් කියන එකට ක්ලික් කරලා. ඉතින් මම මෙතනින් තමයි යන්නේ සෙටින්ග්ස් කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ නැත්නම් ඔයාලට ටයිටල් කියන එකට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මැත් ගේම් කියලා දෙන්නම්කෝ. මැත්ස් ගේම් ඊට පස්සේ මෙතන මොකක් හරි description එකක් දෙන්න පුළුවන් වට් ටිකක් මේක ගැන විස්තරයක් ඊළඟට මේක save වෙන්න ඕන තැන ඊට පස්සේ මෙතන lobby video එකක් මොකක් හරි වාගේ YouTube channel එක video එකක් ඒ වගේ දෙයක් මෙතන දාන්න පුළුවන් ඉතින් ඊට පස්සේ මේ game එකේ language එක ඊළඟට මෙතන visibility එක ඉතින් අපිට මෙතන නම් තියෙන visibility එක private විතරයි ඉතින් ඕවා මේක upgrade කරගත්තොත් මම හිතන්නේ මෙතන public උත් පෙන්නනවා ඇති ඉතින් ඊට පස්සේ lobby music එක වඩ පුළුවන් මේ music එකක් play කරලා බලලා හොඳ එකක් lobby music එකේ මේ game එකට enter වෙන තැනදී දෙන්න ඉතින් ඊට පස්සේ මේ ගේම් එකට දාන්න ඕනේ පිච් එක කොයි වගේද කියලා වගේ දෙයක් වුණා තෝරන්න මෙතනින් තෝරගන්න පුළුවන් ඊට පස්සේ මේක ඩන් කරගන්න. ඒතර ගේම් එකේ සෙටින්ග්ස් ටික හදාගෙන ඉවරයි. ඉතින් අපි දැන් ඔහොම මේ විදිහට තමයි මම අර කලින් කිව්ව දුන්න ප්‍රශ්න ටික මේ විදිහට හදාගෙන යන්න තියෙන. ඊට පස්සේ මම මෙතනින් එක්සිට් වෙන හරි මේකේ ළමයට පෙන්වන්නේ කොහොමද කියලා බලන ප්‍රිවියු එක හරි වඩ බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතන එක්සිට් ප්‍රිවියු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඩන් කියන කොට ක්ලික් කරන්න. එතකොට අපේ ගේම් එක හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් text disk account වෙනවා සහ මේක play කරන්න. ඉතින් ඊට පස්සේ මම මේක අපිට ඊට පස්සේ back to edit එකට යන්න පුළුවන් done කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ දේවල් කරන තුරු done කරනවා. ඉතින් මේක done කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් හදපු game එකක් තියෙනවා. ඉතින් ඒක වගේම මෙන්න මේ math game එකක් තියෙනවා. ඉතින් මේක කොහොමද share කරන්න කියලා බලන්න අපි දැන් බලමු කොහොමද edit කරන්න කියලා. ඉතින් අපිට මේකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ප්ලේ කියන කොට ක්ලික් කරන්න ඕනේලා ප්ලේ කියන කොට ක්ලික් කරන්න. ඉතින් මේ ප්ලේ කියන කොට ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් කියනවා choose a way to play this account කියලා. ඉතින් ඊට කලින් මම ටිකක් කියන්නම් මේක ගැන. ඉතින් මෙතනින් අපිට පුළුවන් මේක edit කරන්න, rename කරන්න, move කරන්න වගේ duplicate ඊට පස්සේ delete වගේ දේවල් මෙතනින් කරන්න පුළුවන්. ඉතින් මේකට එකපාර ක්ලික් කරලා පස්සේ open වෙන්නේ මෙන්න මේ වගේ එකකින්. ඉතින් මෙතන ඔයාගේ favorite කරන්න, favorites ගන්න කීයද කියලා බලන්න පුළුවන්. කී players ලා කී දෙනෙක් හිටියද, just players කීයද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා දැන් තියෙන මේක ෂෙයා කරන්න ඔයාලට ගන්න දිනේ මෙතන ප්ලේ කියන කොට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි මෙතනින් host කියන කොට ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා open වෙන්නේ ඔයාගේ game එකෙන්. ඉතින් මේ ඊට පස්සේ ඔයා load වෙන්නේ මෙන්න මේ kahoot it කියන එකෙන්. ඉතින් බස අපි කලින් හිටියේ kahoot.com කියන එකේ. ඉතින් අපි මේකට තමයි open වෙන්නේ.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තෝරගන්න මෙතනින් ඔයාලට මේක ලොකු කරගන්න පුළුවන් ෆුල් ස්ක්‍රීන් එකට දාගන්න පුළුවන් ඒ වගේම අපේ නම ඊට පස්සේ මැත් ගේම් මේක බලාගන්න පුළුවන් ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේක ටීම් මූඩ් එකට වගේම ක්ලාසික් විදිහට දාන්න ඉතින් මම ක්ලාසික් දෙනවා ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ එකකින් මේක එනවා ඉතින් අපිට දැන් වෙන බ්‍රවුස් එකක් ඕපන් කරගන්න වෙනවා මේක කරගන්න ඉතින් මම දැන් මේ විදිහට මගේ එකට යනවා ඉතින් වෙන එකට ඊට පස්සේ ඔයා මෙන්න මේ කැහුට් ඉට් කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ ඉතින් මම මේ විදිහට වෙබ්සයිට් එකට යනවා එකට ගියන පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට ගේම් පින් කියලා. ඉතින් මෙන්න මේ ගේම් පින් එක සහ මෙන්න මේ වෙබ්සයිට් එක ඒ ළමයට හරිය නැත්නම් ඔයා මේක ෂෙයා කරන කෙනාට ලබා දෙන්න ඕනේ. ඉතින් ලබා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ කැහුඩිට් කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙතෙන්ට ගේම් පින් එක දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න ඕනේ. ඉතින් මේක එන්ටර් කරලා පස්සේ වේටින් ෆෝ ප්ලේයර්ස් කියලා දිනවා. ඉතින් එතකන් අපිට ස්ටාර්ට් කරන්න බෑ මේකට කවුරුහරි සෙල්ලම් කරන්න මේක එනකම්. ඉතින් ඊට පස්සේ මෙතනින් එයාට ස්පින් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට එයාට නමක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මොකක් හරි ස්පින් කරලා නම දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඕකේ ගෝ දෙනවා. නමක් තෝරගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ යෝ ඉන් යූ සී යෝ නික් නේම් ඔන් ස්ක්‍රීන් කියලා මේ වගේ පෙනේ. ඉතින් මෙන්න මේ විදිහට එයාගේ නම පෙන්නවා මේක පටන් ගත්ත කෙනාගේ. ඉතින් ඊට පස්සේ මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මැත් ගේම් කියලා මේ විදිහට වෙනවා. ඊට පස්සේ මේ get ready loading කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ 3 2 1 කියලා මේ විදිහට මේ ගේම් එක වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගේම් එක කරන්න දෙන්නේ. අර විදිහට ගේම් පින් එක තමයි ඔයාලට ෂෙයා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක කලින් කිව්ව විදිහට හොඳට තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා පහල කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් බොක්ස් එකේ. ඒ වගේම තමයි අපිට තාමත් subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා අපේ channel එකත් එකතු වෙන්න. තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකෙන් දැක් දැන් ගතන like කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි අලුත් වීඩියෝකින් හමු. වරස් සුබ සුබ දවසක්.